නැවතත් ඔබ සජීව ලෙස සම්බන්ධ වෙන්නේ ශනිදා ආයුබෝවන් සමගින්. ඔබට තියෙන ශක්්‍යතාවය හැකියාව නෙමෙයි මට තියෙන්නේ. මට තියෙන ශක්්‍යතාවය හැකියාව නෙමෙයි ඔබට තියෙන්නේ. හැබැයි අපි හැමෝටම යම්කිසි විදියක ශක්්‍යතාවයක් හැකියාවක් තියෙනවා වස්තුවක හිමිකමක් තියෙනවා. අපිට පුළුවන් නම් අපේ ජීවිතයේ ලස්සන කරගන්නවා වගේම තව කෙනෙකුගේ ජීවිතය ලස්සන කරගන්න අවශ්‍යතාවයකදී නිර්ලෝභී විදියට යහපත් අරමුණෙන් පිහිට වෙන්න ඒක හරි වටිනවා. ඒ අරමුණත් එක්ක පිහිටවපු සාමය හා දයාව වෙනුවෙන් පදනම වෙනුවෙන් අද අපි අපේ අවසන් සාකච්ඡාව වෙන් කරන්න සූදානමින් ඉන්නවා. ඉතින් අපි බලමු මේ පදනමේ සේවාව මෙතෙක් සිදු කිරීම සහ ඉදිරියේදී අපේ රට වෙනුවෙන් සිදු කරන්න සූදානම් වන සේවාව කුමක්ද කියලා. ඒ වෙනුවෙන් සාමය හා දයාව වෙනුවෙන් පදනමේ ගරු සභාපති ලක්ෂ්මන් මහනාම අපි සමග සහභාගී වෙනවා. ඒ වගේම මේරියන් පෙරේරා ජාත්‍යන්තර සම්බන්ධතා සම්බන්ධිකාරක ලෙස සම්බන්ධ වෙනවා. මෙම සංගමය වෙනුවෙන් උර්සලා බ්‍රයා මහත්මියත් සම්බන්ධ වෙනවා. අපි තිදෙනාම ආයුබෝවන් කියා පිළිගන්නවා. ආයුබෝවන්. ආයුබෝවන්. හොඳයි. මම කැමතියි මුලින්ම ලක්ෂ්මන් මහනාම මහතා වෙත යමු වෙන්නේ. ඇයි බොහෝ සංවිධාන තියෙන අතරතුරේදී සාමය සහ දයාව වෙනුවෙන් පදනම අපේ රට තෝරගන්නේ? අපේ රට තුලදී ස්ථාපනය කරන්නේ? හිතන විදිහට අපේ උර්සුලා බයර් මහත්මිය ශ්‍රී ලංකාවට යම්කිසි ඇල්මක් ඇති වෙලා තිබෙනවා. ආදරයක් ඇති වෙලා තියෙනවා. එතුමිය ලෝකේ විවිධ රටවල් වලට ගිහිලා තියෙනවා. නමුත් එතුමිය කියනවා ශ්‍රී ලංකාව තරම් වාසනාවන්ත පින්වන්ත රටක් වෙන ලෝකේ කොහෙවත් නැහැ කියලා. අන්න ඒක නිසා තමයි 1979 වර්ෂයේ පළවෙනි වතාවට ශ්‍රී ලංකාවට පැමිණියේ. එතුමිය 117 පාරක් මේ ශ්‍රී ලංකාවට ඇවිල්ලා තිබෙනවා. එතුමියගේ පරමාර්ථය අපේ නොයෙකුත් රාජ්‍ය නෝන සංවිධානයේ තිබෙනවා. නමුත් ඒ රාජ්‍ය නෝන සංවිධානවල විවිධ පරමාර්ථයන් තිබෙනවා. නමුත් එතුමියගේ පරමාර්ථය ලංකාවේ තිබිච්ච වාසනාවන්ත, පින්වන්ත, ගුණගරුක භාවයේ අපේ සංස්කෘතිය ආරක්ෂා කරන විදියට තමයි අපේ මේ සුදු අම්මා නමින් මුළු රටේම ඉන්න දූ දරුවන් එයා අමතන්නේ සුදු අම්මා යන නාමයෙන්. ඉතින් ඒක අපිට ලොකු ගෞරවයක්. අපේ රටට විදේශ විනිමය අවශ්‍යම වෙලාවට ළමයි 1000කට වැඩිය එතුමිය අධ්‍යාපනික ආධාර දෙනවා දුප්පත් ජනතාව වෙනුවෙන්. ඉතින් ඒක අපිට ලොකු සතුටක්, සැනසීමක්. මොකද අපි රටට අවශ්‍යම දේ තමයි දරුවෝ ටික හදාගන්න. ඔව්. උර්සලා බයා මහත්මියව අපි සුදු අම්මව ඉතාම ආදරයෙන් පිළිගන්නවා. මම කැමතියි දැන් ඔබතුමාට යොමු කරන්න. එදා අපේ රටට ආපු පළවෙනි දවස් ඉඳන් අද වෙනකන් එතුමියගේ තියෙන හැඟීම අපි දැනගමු. හොඳයි. එතුමියගෙන් අහන්නද? අහන්න පුළුවන් අපිට. No, she's asking the feeling what you have about Sri Lanka when you come to Sri Lanka. My feelings for this country are all my heart is here. Also when I'm in Germany, always all these wonderful faces, the smiling, these bright eyes, I see every day I'm with them, you know. Never I'm without Sri Lanka since I was here first time. And I had the feeling I come home. Because my husband asked me so many times, what are you doing in the night? I'm sleeping. No, you speak in a foreign language. And that was Sri Lankan. That was Sinhalese. එතුමියගේ හැඟීම හරි වටිනවා නේද? මේ දැන් අපේ රටේ භාෂාවත් එතුමිය එහෙම මුමුණමින් හිටියානම් අපේ රට පිළිබඳ වේ හැඟීම කොයිතරම්නම් වටිනවද නේ? එතුමියට තේරෙනවා ලංකාවට ආපු දවසේ ඉඳන් එතුමියගේ පෙර පුරුද්දක්, පෙර ආත්මීය සම්බන්ධතාවයක් ශ්‍රී ලංකාවට තියෙනවා කියලා. මේ පුදුම ආකර්ෂණ ශක්තියක් යට ලැබෙනවා. දකින හැම මිනිහම hina වෙනවා. ජර්මනියේ කිසි මිනිහෙක් hina වෙන්නේ නැහැ. ඒක ප්‍රශ්නයක්. නමුත් අපේ මිනිස්සු ආගන්තුක සත්කාරයත් හැමතිස්සෙම hina වෙනවා. ඕන වෙලාවක උදව්පදව් කරන්න කැමති වෙනවා. ඉතින් එතුමිය ඇත්තටම මවිත වුණා මේ වගේ මිනිස්සු జాතියක් මේ රටේ ඉන්නවා කියලා. හොඳයි. මේරින් පෙරේරා මහත්මිය දැන් මොන වගේ ව්‍යාපෘතිද මෙතුමියගේ ප්‍රධානත්වයෙන් අනුග්‍රාහකත්වයෙන් මෙතෙක් කල් අපි සිදු කරලා තියෙන්නේ? එතුමිය 1979 සිට ඩිරෙක්ට් Ceylon direct කියලා ඉස්සෙල්ලාම සංවිධානයක් පිහිටවගෙන අවුරුදු 13ක් පුරා පෙර පාසල් වලට ආධාර කරලා තියෙනවා අධ්‍යාපන ආධාර දීලා තියෙනවා කමියුනිටිස් කියන්නේ ප්‍රජාශාලාවන් හදලා තියෙනවා එතකොට ඒ වගේම අසනීපායට උදව් කරලා තියෙනවා ඒ වගේ ගොඩාක් කටයුතු කරලා තියෙනවා 1992 සිට තමයි මේ අධ්‍යාපන ආධාර දීමේ අවස්ථාව උදා කරගෙන තියෙන්නේ එතෙක් අය ඊට අමතරව අය සුනාමි ව්‍යවසන වෙලාවේදී ගෙවල් 125ක් ජර්මන් විලේජ් නමින් පිළියන්දල නිවාස සංකීර්ණයක් ඒ වගේ ගොඩාක් ව්‍යාපෘති ලංකාව පුරාම කරලා තිනවා. ඉතින් අයට ලොකුම උමනාවක් තියෙනවා ලංකාවේ දරුවන්ට අධ්‍යාපන ආධාර දීලා මේ ඉන්න ළමයි මීට වඩා ලස්සනට ඉදිරියට යන්න ඒ වගේම අයගේ තියෙන එකම ආසාව තමයි අපේ රටේ මේ තියෙන අර පරණ සිරිත් විරිත් ඒවා ඒ විදිහටම ඊයේත් ඒ උතුමිය මට කියනවා මේ සිරිත් විරිත් මේ විදිහටම ඉදිරියට ගෙන යනු දැකීම තමයි අයගේ ආශාව. ඒක නිසායි අය උදව් කරන්නේ අපේ රටට. අපි එතිමකින් අහලා දැනගමු ඇයි මේ දරුව ප්‍රමුඛ කරගෙන මේ සේවාව සත්කාරය සිදු කරන්නේ කියලා. Why are you doing all these social service with the children? What is the Why do you select the children especially? It came out of my heart, you know. I never was doubting. I was guided to Sri Lanka, and what I experienced here, I was guided. I felt there is something unusual within me, you know. I never had questions or like this. Suddenly the project was in front of me. And your motto is guide the child and build up the village. Darua hada gama hadano. Api atigaru panyasiye nahayaka madiye swamin wahansege sankalpaya. Miniya nohada rata hadanna ba. Miniya hada ganimin rata hadamu. Iti ekath ekka ma panyasi garu panyasi haanduruth ekka kitwen aasare karama sa maath samaja seweta nemuru wechcha nisa mama hituwa darua hada gama hadamu. එතුමියගේ සංකල්පේ අපි ඉදිරියට ගෙන යා යුතුයි කියලා. කෙනෙකුට පිහිටක් අවශ්‍ය වෙන මොහොතක රෝගී තත්ත්වයක් තුළදී දරුවෙකුගේ අධ්‍යාපනය කඩාකප්පල් වෙනවා නම් තවත් පරම්පරාවක් තමයි මේ දරුවා හරහා නිර්මාණය වෙන්නේ. එතකොට ඒ දරුවා දැනුමින් නැන ගුණ වලින් අඩු වෙනවා නම් ඒක සමාජ ප්‍රශ්නයක් බවට පත් වෙනවා. ඒ ආර්ථික ශක්තිය ප්‍රධාන අවශ්‍යතා ටික සපුරන්න කෙනෙකුට පුළුවන් නම් එහෙම අවශ්‍යතාවයේ තියෙන කෙනෙක් සූදානම්ද සුදුම්මගෙන් සුදුසුකම් ලබන්න. ඔව් දැන් අපි සෑම කොටින්ම කියනවා නම් දරුවන්ගේ අධ්‍යාපනික ආධාර කරනවා නම් අපි විදුහල්පතිතුමාගේ සහතිකය ग्राम सेवक के साथ क्या එතකොට පන්සලේ හාඳුරු එක විනත් ආගමක නම් ඒ පූජකවරයෙක්ගේ සහතිකයක් උඩ අපේ කෝට් සම්බන්ධීකරණ නිලධාරිලා ඉන්නවා ලංකාව පුරා 12 දෙනෙක් විතර ඉන්නවා ඒ 12 දෙනාගේ මාර්ගයෙන් ගමට ගිහිල්ලා අවශ්‍යතාවය මොකද කියලා ළමයිව අපිට ඉදිරිපත් කරනවා. එතකොට අපි මේ ළමයින්ගේ පින්තූර අරගෙන එතුමියට අපි ඒවා ඉදිරිපත් කරනවා. එතකොට එතුමිය හැම ළමයෙකුටම එක ආධාර දෙන නෝන කෙනෙක් එක්ක මහත්තයෙක් මාමා කෙනෙක් එක්ක නැන්ද කෙනෙක් ජර්මනියෙන් ස්විට්සර්ලන්තෙන් ඔස්ට්‍රියාවෙන් කැපකරු මාපිය ක්‍රමයක් නිර්මාණය කරලා තියෙනවා. ඉතින් ඒ අනුව තමයි අපි කරන්නේ. ඒක එතකොට ඒ දරුවාගේ අධ්‍යාපනය අවසන් වෙන තෙක් මේ අවස්ථාව ලැබෙනවද ඒ දරුවාට තෝරාගත්තොත්? එහෙමයි. ඉවර වුණොත් විශ්වවිද්‍යාලයට ගිහිලා අද වෛද්‍යවරු 15 දෙනෙක් විතර ඉන්නවා. උපාධි මේකේ දායකත්වයෙන්. එතුමගේ දායකත්වයෙන් උපාධිධාරීන් ඉන්නවා. එතකොට ත්‍රිවිධ හමුදාවේ නිලධාරීන් ඉන්නවා. ඒ වගේ රටට වටිනා කරන පුද්ගලයෝ ඇති වෙලා තියෙනවා. ඉතින් අපේ වෛද්‍ය සායනයක් තියෙනවා. ඒ සායන වලටත් අපෙන් පිටවෙච්ච දොස්තරවරු ඇවිල්ලා ඒ සායන වල නොමිලේ වැඩ කරනවා. ඉතින් මේරින් මහත්මිය කොහොමද අපි මේ වෛද්‍ය කඳවුරු සංවිධානය කරන්නේ? එහෙම කෙනෙකුට අවශ්‍යතාවයක් තියෙනවා නම් විශේෂයෙන් බරපතල සැත්කමක් සිදු කරගන්න, මූල්‍ය ආධාරයක් ලබා ගන්න, වෛද්‍ය ප්‍රතිකාර ලබා ගන්න සුදුවම සූදානම් දේ පරීක්ෂණ වාර්තා පරීක්ෂා කරාට පස්සේ අවස්ථාවක් ලබා දෙන්න. අපිව නරඹන ඕනම කෙනෙකුට ජීවිතය සහ මරණය අතර සටනක් තියෙනවා නම් ඒ අවස්ථාව ලබා ගන්න පුළුවන්ද නිරෝගී බව වෙනුවෙන්? පුළුවන් අපේ සාමයේ හා දයාව පදනමට ඉල්ලීමක් කරලා ඒකේ ග්‍රාම සේවක සහතික අවශ්‍ය වෛද්‍ය සහතික නිර්දේශ කරපුවාම මෙයා අත්‍යවශ්‍යයෙන්ම මේ සුදුසු කෙනෙක් සහ මෙයාට මේ දේ කරගන්න මුදල් ආධාර අවශ්‍යයි ඒම නිසා ඒ දැනුම් දුන්නාම සුදු අම්මා කවුරු හරි අපේ ඇයගේ හිතවත් ජර්මන් ජාතික කවුරු හරි ඒකට අනුග්‍රහක කෙනෙක් සොයලා අපිට දෙනවා. එතකොට ඒක හරි විදිහට කෙරෙනවා. මේ සංවිධානයේ විශේෂයෙන්ම මම එකතු වෙන්න හේතුව මම දැන් අවුරුදු 14ක් වෙනවා මේකට එකතු වෙලා මේගොල්ලෝ හරි විනිවිද භාවයෙන් කිසිම වංචාවකින් තොරව සිදුවෙන සංවිධානයක්. කිසිම අතකින් කාටවත් වැරදි විදිහට මුදල් ගැනීමක් සිද්ධ වෙන්නේ නැහැ. අත්‍යවශ්‍ය කෙනාට හරි විදිහට ඒ කැපකරු හෝ ඒ අනුග්‍රහය දක්වන අයගේ මුදල් ඒ අයට මේ විදිහට යන විදිහට හැම කටයුත්තක්ම සිද්ධ වෙනවා. හොඳයි. සුදු අම්මා නිසා අපේ ජීවිත රටේ ජීවිත කොයිතරම්නම් ආලෝකමත් වෙලා තියෙනවද? ඒ සේවාව ඔබත් ඇත්තටම පිහිටක් සරණක් අවශ්‍ය කෙනෙක් නම් ඔබටත් ලබා ගන්න පුළුවන්. ඒ පිළිබඳව තොරතුරු කියන්නත් අපි සූදානම්. නිසා නිර්මාණයේ උණු සාමය සහ දයාව පදනම සමග තමයි අපි මේ කතාබහ සිදු කරන්නේ එහි නියමුවන් සම්බන්ධයෙන්. මම කැමති දැන් ඔබ දෙදෙනා කොහොමද ඇයි මේ සුදු අම්මත් එක්ක එකතු වුනේ? කොයි කාලෙද මේ වැඳීම ඇති වුනේ කියලා ඉක්මනින් කියමු. මම 1958 කොළඹ නාලන්දා විද්‍යාලයත් ග්‍රාම සංවර්ධන දෙපාර්තමේන්තුවත් එකතු වුණු ලොකු සමාජ විප්ලවයක් මේ රටේ ඇති වුණා. ඒකේ ශ්‍රමදානයේ පියාසෙන් සැලකෙන ඩී.ඒ. අබේසේකර මහත්මයා මාව මේ මාර්ගයට යොමු කරගත්තා. ඉතින් ඒකේ හේතුවක් වශයෙන් මේ මහත්මියට මේ ශ්‍රමදාන කඳවුරට සහභාගී වෙච්ච මගේ කල්යාණ මිත්‍ර සරත් මුණසිංහ කියන මහත්මයා මේ නෝනාව මට අඳුරලා දුන්නා. සමාජ සේවය කරනවා නම් හොඳම තැනැත්තිය තමයි මේ අපේ සුදු අම්මා කියලා. ඉතින් එතකොට මම සුදු අම්මත් එක්ක එකතු වෙලා මාට අපේ මගේ ගරු පඤ්ඤාසී හාමුදුරුවන්ගේ තිබිච්ච ආශිර්වාදයයි මගේ හැඟීම උනුයි කරන්න ඕනේ දේවලුයි මා ඒ පස්සෙන් ගිහිල්ලා ධාර්මික ජීවිතයක් ගත කරන්න හිත වෙච්ච නිසා මම හිතුවා මේක තමයි මට හඳුවම ලැබිච්ච ජීවිතේ හොඳම වාසනාවන්ත අවස්ථාව කියලා. මේරියන් මහත්මිය කොහොමද සම්බන්ධ වුනේ සුදු අම්මත් එක්ක මේ සේවාවට? මම සමාජ සේවා අමාත්‍යාංශයේ සේවය කරද්දී ගරු ඇමතුතුමා වෙනුවෙන් මෙතුමියගේ උපන්දින උත්සවයකට මට සහභාගී වෙන්න ලැබුණා. එතකොට මට තේරුණා ගලබොඩ ඥානීස්වර හාමුදුරුව අපේ පොඩි හාමුදුරුව ගංගාරාමයේ අනුශාසක වශයෙන් කටයුතු කරන්නේ මේ හොඳ තැනක් කියලා. මොකද මට ජීවිතේ මගේ අත්දැකීම් තුලින් මටත් උවමනාවක් තියෙනවා විශේෂයෙන් කාන්තාවට උදව් කරන්න ජීවිතේ ගෙනියන්න. හුඟක් වෙලාවට මව් සෙනෙහස අහිමි දරුවෝ ඉන්නවා. අම්මා නැතිවීමෙන් ජීවිතේ නොයෙකුත් ගැටලු වලට මුහුණ දෙන ඒ අයට උදව් වීමේ අවස්ථාවක්. මොකද මටත් ඒ අත්දැකීම තියෙන නිසා මම උත්සාහ කරමින් සිටියදී ඇයි මට මුණ ගැහුණා. ඉතින් මට හිතුණා මට හොඳම කෙනා මුණ ගැහුණා කියලා. මම එයත් එක්ක එකතු වෙලා දිගටම කටයුතු කරනවා. අත් වශයෙන්ම මේක ස්වේච්ඡාවෙන් තමයි මම මෙතන කටයුතු කරන්නේ. හොඳයි. දැන් වසර ගණනාවක් සිදු කරපු සේවා අතරින් මහානා මහත්තයා අවසානයේ මේ සුදු අම්මාගේ මැදිහත් වීමෙන් කරපු සමාජ සත්කාරය කොහොමද? ලොකුම පින්කම මේ හම්බුණා ආබාධිත පුද්ගලයෙක්. මට එයාට නිවසක් අවශ්‍ය වෙලා තිබුණා. එයා හොඳට හිටපු කෙනෙක්, හොඳට රස්සාවක් කරමින් හිටපු කෙනෙක්. අවාසනාවට එයා අනතුරකට මුණ පාලලා දකුණු පැත්ත සම්පූර්ණයෙන් මෙයාගේ අක්‍රිය වෙලා තිබුණා. ඒ කරලා ගෙදර ඇවිල්ලා ටික දවසක් යද්දී නාය ගිහිලා ගේ නැති වෙලා තිබුණා. ඉතින් ඊට පස්සේ ගලබොඩ අපේ ගලබොඩත්තේ ඥානීස්වර පොඩි හාමුදුරුවන්ගේ උපන්දින නිමිත්තෙන් අපි ලොකු පින්කමක් කරා. ගලබොඩ ඥානීස්වර හාමුදුරුවන්ගේ අත්තේ කියන එක වැරදි. ඉතින් ගංගාරාමයේ අපි පොඩි හාමුදුරුවෝ කිව්වහම ලේසි. පොඩි හාමුදුරුවන්ගේ උපන්දිනේට නිවාසයක් හදන්න අපි අසජී හාමුදුරුවෝ ඇතුළු අපේ සංවිධාන කණ්ඩායම සූදානම් වුණා. මම මේ යෝජනාව ඉදිරිපත් කරපුවාම කැමති වුණා. ඒක ලස්සනට කරා. නව දැනට ඉන්න හමුදාපති ශවින්ද සිල්වම් මැතිතුමත් අපිට මේකට සහායකව අපි ලස්සන ගයක් හදලා දුන්නා. සියලු දෙනාගේම උපකාරය ඇතුව යාළුවන්ගේත් සුදු අම්මා ප්‍රමුඛ ක්‍රමයෙන් ඔහු සුවපත් වුණා. ඔහුට දැන් කතා කරන්නත් පුළුවන්, ඇවිදින්නත් පුළුවන්. අපිට ඒක ලොකු සතුටක්, ලොකු පින්කමක්. අපේ ඒ ප්‍රයත්නය සාර්ථකයි. අපි සුදු අම්මගෙනුත් අහලා දැනගමු දැන් මෙතරම් කාලයක් කරපු සමාජ සේවාව සම්බන්ධයෙන් ඇගේ හිතේ තියෙන සතුට කොහොමද කියලා. Madam, she wants to know how happy you are, how content you are by working in Sri Lanka for so many years. Only happy. I'm never shouting. I never can be against somebody. Nothing. I'm always in the same balance. In my middle, we say, you know, in the middle part. And this is a life, doesn't matter what is outside happening, I'm myself. Love yourself and then the others. I also do seminars in Germany, all that what I experienced, what my mind is complete, clear, everything, I give it to others. They come to my seminars and to change their lifestyle. Mm? And we also built up an Ayurveda treatment center at Bolgoda Lake, Pilyandala area. And this is also for me when I see how the people are coming, you know, Germany, Austria, Switzerland, and so on, and how they are going. It's such a different. But I also can help them to complete insight the balance. Tatwe anu minusungu jeevath karawanna one. E jeevath karawimata videsha winimaya athi wenakan me tumiya ape projects walata gena genawa. E anu katiyutu karana karanda apita honda karya mandalayak innawa. Ek gena api santosh wenawa mukulanga padiyata ne weda karanne. Bohoma kapawimen weda karana සම්බන්ධීකරණ නිලධාරීවරු අපේ ඉන්නවා. ඒගොල්ලන් තමයි අපේ ශක්තිය. මුළු ලංකාව පුරාම උතුරු නැගෙනහිර දකුණ බස්නාහිර හැම පළාතෙම අපේ සම්බන්ධීකරණ නිලධාරීලා නිසා තමයි මෙතුමියට මේ වගේ වටිනා වැඩ කොටසක් කරන්න හම්බ වෙලා තියෙන්නේ. හොඳයි මම කැමතියි ඔබ දෙදෙනාගෙන් කවුරුන් හෝ අපිව නරඹන දහසකුත් ප්‍රේක්ෂකයන් Tamanගේ ජීවිතයේ අභියෝගාත්මක කාලයකදී රෝගී තත්ත්වයක් නිසා අධ්‍යාපනයේ කඩා කපල් වීමක් නිසා Tamanට ඉන්න හිටින තැනක් නැති නිසා දැඩි ලෙස දුකට කම්පාවට පත් වෙලා තියෙනවා නම් ඒ අය කොහොමද සම්බන්ධ කරගන්නේ? ඉක්මනින් අපි දුරකථන අංකය සහ ලිපි නියම මතක් කරගන්න. අද ලෝකයේ තත්ත්වය අනුව කොරෝනාව නිසා ජර්මනියේත් ලොකු ප්‍රශ්න තිබෙනවා. ඉතින් ඩෝනර්ස්ලා හොයන්න ටිකක් අමාරුයි. නමුත් අපි අමාරුයි කියලා පැත්තක දෙන්නේ නැහැ. අභියෝගවලට මූණ දීගෙන එතුමිය ඕනේ ඉල්ලීමක් කරොත් ඒවට උදව් කරන්න එතුමිය හැමතිස්සෙම දුරකථන අංකය මතක් කරමු මහානා මහත්මයා මගේ දුරකථන අංකය 0777 347 313 ලක්ෂ්මන් මහානාම හොඳයි ලිපිනේ කොහමද ආයතනයේ පදනමේ 57A ගඟබඩ පාර වැවල පිළියන්දල නැවතත් මතක් කරමු 57A ගඟබඩ පාර වැවල පිළියන්දල සාමය හා දයාව පදනම. හොඳයි සාමය සහ දයාව පදනම වෙනුවෙන් එහි ගරු සභාපති ලක්ෂ්මන් මහානාම මැතිතුමාටත් එහි ජාත්‍යන්තර සම්බන්ධතා සම්බන්ධීකාරක මේරියන් පෙරේරා මහත්මියටත් උර්සලා බ්‍රයා මහත්මියටත් අද දවසේදී අපි ජාතික නාලිකාවෙන් ස්තුතිවන්ත වෙනවා. ඔබ කණ්ඩායමම පදනමම සිදු කරන ලද සමාජ සේවාව තව තවත් සාර්ථකව කරගෙන යන්නට ධෛර්ය ශක්තිය ලැබේවා. ඉතින් ඔබටත් පුළුවන් ඔබ සත්‍යවාදී ලෙසම ඔබට පිහිටක් අවශ්‍යයි නම් මේ කණ්ඩායමත් සමග එකතු වෙන්න. අපි බලාපොරොත්තු වෙන්නේ ජාතික නාලිකාව විදියට හැමෝගේ ජීවිත යහපත් වේවා සුවපත් වේවා කියන පැතුම ඒ වෙනුවෙන් ඔබේ ජීවිතයට බොහෝ දේවල් තිලන කරන්න පුළුවන් වෙනවා කියන විශ්වාසයත් එක්ක අපි සූදානම්. ශනිදා අයිබන් අපේ වැඩසටහන අවසන් කරන්න ස්තුතියි අපිව නැරඹුවාට. තවත් යහපත් වැඩසටහනකින් අපි ලබන සතිය ඔබ මුණ ගැහෙනවා. අයිබෝවන්